ලක්විරු දායකත්ව ධර්මදේශනය ධර්මදේශණය සාදුු 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 නමස්කාන වීවාබුදුරුවනට සමදාබුදුහිමි සරණයමි නමස්කාර වීවා දම්රුවනට සැමදා සදහම්සරණයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරණයමි නමස්කාරවවා තුනරුවනට සැමදාතිසාරණ සරණයමි සාදුු 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 ්‍රද්ධාවන්ත පින්නතුනිමලෝකේට කලාතුනකින් පහළ වෙලා උතුම් සද්ධරමය දේශනා කරන බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ධර්මේශ්‍රවනය කරන්නටයි ඔබස්වබදාන වෙන්නේ පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේලා හැමකාලකමමලෝකී පහළ වෙන්නේ ඒවගේ මන්හන්සේලා සෑම් ප්‍රදේශයකම පහළ වෙන්නේ නේ න්නහසේලා පහළවෙන්නේ සුවිසේසි වූ කාලවලදී ඒවාගේම තමයි උන්වහන්සේල පහළවෙන්නේ සුදුසු ප්‍රදේශයක සුදු සුදදීවපේක ඒ තමයි බුදුරජාණන් වහන්සල ජීවිතය තුළ තිබෙන ආශ්චාර්යවත් බව ඉති දවසක් පෙන්වක්නී අපගේ භහග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකන් වහන්සේ වුණ ආනන්ද ස්වාමෙන් වහන්සේට උතුම් අදහසක් පහළ වනා උන්වහන්සේට පහළවෙන්නේ උදාර අදහස්මයි ඒවගේ මුන්වහන්සේ කල්පනා කරන්න උදාරසිතු විලිමයි ආනන්ද ස්වාමින් වහන්සේට භාගතුන් වහන්සේ පිළිබඳ තිබුණේ ඉතාම ගෞරවයක් ඒවගේ භික්‍ෂු භික්‍ෂුනීන් පිළිබඳවත් උන්වහන්සේ තුළ විශාල් ගෞරවයක් තිබුණ. ති සැවැත්නුර ජේතවනාරාමී ආනන්ද ස්වාමින් වහන්සේ වැඩයිද උවහන්සේට මෙවැනි අදහසක් පහල වුණා. එදා උදෑස්සන කාලේ උන්වහන්ස පි්ඩ පාතය වැඩම කරලා දානි අරගත්තට පස්සි රොක්ෂෙවනක වැඩඉන්නකොට උන්වහන්සට මේ අදහස පහළ වුණා. ආජානී හස්තිීන් කියලා සුවිසේසයේ ඇත්තුකොටසක් මිලෝක උපදිනවා. ඔන් උපදින්නේ චද්ධන්ත කුලේ එම නැත්තං උපෝසත කොළේ විතරයි. ආජානී අශ්්‍යයුොත්තින්නවා. ඕුන් උපදින්නේ ශයින්දව කුළේ එමනැත්තං වලාහකරාජ කුළේ විතරයි. ආජානී හුෂභරාජයන්න ඔවුන් උපදින්නේ දක්කින්හාපතේ කියෙල තමයි මංගහලතියන්න. භාග්‍යතුන්හන්සේ මේ විශේෂ සතුන් උපදින ප්‍රදේශ ගැන අපිට දේශනාකොට වදාලා. එතකොට ඇත්තටම ආජානය පුරුෂයන් උපදින්න කොහෙද මං මේ කාරණය දැනගණ්ඩ ඕන උන්වහන්සේට මෙන්න මේ අදහස තමයි පහල වනේ එතකට ආනන්ද සාමන් වහසේ කල්පනා කළේමකදද මේ ලෝකයේ ආජානී හස්තින්න්න උපදිනෝ ආජානි අශ්‍යයන් උපදිනුව ආජානය උසභ රාජයන් උපදිනෝ තුර මේ සත්තු නොය ප්‍රදේශවල නොයික් අයරු උපදිනවා හැබැයි ආජානී පුරුෂයන් වහන්සේලා කොහෙද උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සකින් දැනගණ්ඩඕන කියල තමයි නන්ද සාවාමිහසට හිතුනේ තිං ආනන්ද සාමින්න වහන්සේ භාගතුන් වහන්සේ වෙත්ත වැඩම කරලා භාගතුන් වහන්සේ ආදරෙන් වදනා කරලා පැත්තකින් වාඩවෙලා හනවා ස්වාමීණී භාගිතුන් වහන්ස ඇත්තටම ආජානී පුලුසියන් උපදින්නෙ කොහෙද මම්මී කාරණය දැනගණ්ඩ ආසයි කියලා ති බුදුරජාණන් වහන්සේ වදාළ පින්නත් ආනන්ද ආජානී පුරුෂියෝ හැමතැන උපදින්නේ හෙමනං කොහේදමේ ආජාන පුරුෂපදින්නේ ඒ ගැන කල්පනා කරලා බැලුවොත් යොදුන් තුන්සේයක් පමණ දෙක්කු පලලින් බැලුවොත් යොදුන් නික්දාස් දෙසය පණහක් පමණෝ වටක් ප්‍රමාණින් යුක්ත යොදුන් අවසීයක් පමණු මධ්‍යම ප්‍රදේශයේ විතරයි ආජානය පුරුෂයන්ගයුපද සිද්ධ වෙන්නේ ඒකයන්නේ ජම්බුදදේපේ පමණයි ආජානය පුරුෂයන්ලුපදින්නේ ඒවගේ මේ ආජානි පුරෂයන් උපදින්නේ මහාසාර සක්ස්්‍රී කොලේ එහෙම නැත්තං මහාසාර බ්‍රහක්්මණ කොළේ තමයි ආජාන පුරෂයන් උපදිින්නේ වෙනත් ප්‍රදේශයකොහෝ වෙනත් කොලේක ආජානි පුරුෂයන් උපදිින්න තුන් බුදුරජාණන් වොහන්සේ මේ කාරණය වදාලා ඇතුරු බලන්න පින්වත්නී බුදුරජාණන් න්ොහන්සේලා හැමතැනම පහළ වෙන්නේ ඒවගේ බුදුරු හැමතැනම උපදිින්නේ බුදුරු පහළවෙන්නේ යුදුන් ගණනින්මි සාලෝ ඒ වගේම ශ්‍රේෂ්ඨත්වය පිණස මිනිසුන් විමුක්තියක් ස්යාගනයනු ප්‍රදේශයක් කොහෙද දෙයෙන්නේ ඒ ජම්බුද්ධී පේ තමයි බුදුරජාණන් වහන්සේලු පහළවෙන්නේ ඒනිසා තමයි බුදුරුන්ගේ පහළවීම මෙතරම් දුර්ලබ තිංඒ බුදුරජාණන් වහන්සේ මදුරස්්‍රරෙන් බුදුරජාණන් වහන්සේ වදාලා දුල්ලබෝ පොරිසා ජන්නූ නස සබත් ජායතිී ඒ අත්තසෝ ජායතිී දිහිරෝ තංකුලන්සුකමේදති ආජානහි පුරුෂෝ බුදුරජාණන් වොහන්සේ ගුප්පත අතිශයෙන් මදුරණ බයි එබඳු උතුමන් සෑම තැනම පහළ නොුවන්නේය ඒ මහා නැනවතානන් වහන්සේලා යං කොලේකුපතිනුවනම් ඒ කුළයත් මහා සැපක් ලබනවා ති බලන්නු බුදුරජාන් වහන්සේ වදාළෙතකට එඒ ආජානය පුරෘෂයාගල ැන බුදුරජාණන් වහන්සේලාට කියෙන දමක් එවැනි උතුමන් වහන්සේලා ලෝකයේ පහළවෙනවනං එක දුර්ලභකාරණයක් ඒවගේම එබඳු උත්තුමන් පහළ වෙනවනං පහළවෙන්නේ එවාකට ලෝකයේ පවතින්න ශ්‍රේෂ්ඨ කොලේ එක්කො සස්ත්‍රීිය කුල්ලේ එහමනැත්තම් බ්‍රහ්මණ කොලේ එවගේම තමයි බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ දමුදිව මධ්‍ය ප්‍රදේශයේ ඒට මේ කාලයේ ලෝකෙ මිනිස්සු කොහොම කත්තා කළත් කවුරු කොහොමකින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරු පහළවෙන්නේ මද්‍ය මණ්ඩලේ එහෙම නැත්තං දමදවුතලයේ විතරහි කියලා. එවගේ මේ ආජානී පුරුෂෝත්තමයන් වහන්සේලා කෙල කියැන්න්නේ බුදුරජාණන් වහන්සේලාට එනං එවැනි උත්තුමන්ගේ පහලවීම ලෝකේ දදුලි කාරයක්. නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පෙරිෙනහන් පාල දැන්න අප ටවරදු දෙදහස් පන්සේ හැටහයක් වෙනවා එතකුරු පින්ුවත්න මේ තමයි අපේ බුද්ධ වර්ෂය අපි සමරණවනන් සැමර යුතු අපේ එකම වර්ෂය තමයි බුදුරජාණන් වහන්සේගේ උපත සිද්ධ වන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය සිද්ධ වන ඒ බුදුරාණන් වහන්සගේ පිරිණුවන් පෑම සිද්ධෝන මේ වර්ෂය තමයි අපේ උත්තුම් වර්ෂය බෞද්ධයකුගේ සැබෑම බුද්ධ වර්ෂය කියලා කියන්නේ මේ වර්ෂයටයි ඉති ඒනිසා පින්නුවත්නී බුදුරජාණන් වහන්සේලාගේ උපතේ තියෙන දුරලභ බව අපි හොඳින් තේරුන් ගත යුතුයි ඒ බුදුරජාණන් වහන්සේ හැමකාලිම පහළ වුණානං මේ ලෝක සත්්‍යයාට කොතරම් පිළිසරණක් ලැබේද නමුත් එවැනි ශ්‍රේෂ් කාරණා එවැනි උතුම්කාරණා විලෝකේ සිද්ධ වෙන්නේ දුර්ලබව එනිසා තමයි මේ සංසාර ගමනින් එතරවීම පවා මෙතරම් දුुස්කරවෙලාතියෙන්නේ අන්නේ නිසයි ඒ බුදුරජාණන් නොහන්සෙලා කලින් කලට පහළ වෙලා මේ ධර්මි අවබෝධ කරගෙන සසරදුකින් නිදහස් වෙන ආකාරය දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහලවීම මේ ලෝක සත්වයට මහාත් සැපයක් බුදුරජාණන් වහන්සේ කාලි පෙන්වත්නී එක්තරා භික්ෂුන් වහන්සේල්ලා පිරිසක් සැවැත්නූර ජේතවනාරාමි උපස්ථාන සාලාවී පන්සීයක් මවනමී භික්‍ෂුන් වහන්සේලා එකතු වෙලා මේ ලෝකයේ තියෙන උතුම් සැපේමකක්ද කියලා කතා කර කර හිටියක් ති මේ තේරුම්ගඩ වැරි එතරම්ටින්හි නැති කතාවක් තමයි මේ භික්ෂුන් රහසල කරකර හිටේ. එතකට එක භික්ෂුවක් කියන්න ගත්තා ආහනං අපි කියමු බලන්න විලෝකේ තියෙන සැපොමකන්න කියන. එතුර එක්තරා භික්‍ෂුවක් කියේ නවා විලෝකයේ වෙන මොන සැපන්ද තියෙන්නේ රජ සැපැහැර රජ සැපය තමයි නියම සැපයකිව්වා. එතුට තව භික්‍ෂුවක් කියේ නවා නෑනෑ එහෙම කියන්න බේ කෙනෙකුට ප්‍රියමනාප රූප සබ්ද ගන්ධ රස පහසාධීතිී නොනම් මෙන්න මේ පංචකාමේ තමයි සැපයකිවා. තවභික්ෂුවක්කිවා එහෙම කියන්න බෑ. ඇයි ඇල්හාලි බත්තුයලා මස්වෑන්ජනත් එෙක්ක තිබුණුත් ඒ සැපේට වඩා සැපක්තියෙනවාද. කෙළ මෙන්න මේ වගේ භික්‍ෂුන් වහන්සේලා වැඩකට නැති කතාවක් කර කර තමයි හිටිය තරිම මේ භික්ෂුන් වහන්සේලා ධර්මාබෝධි කළ භික්‍ෂුන් වහන්සලා නෙවෙේ. ඉතිං මේ වෙලා වෙති බුදුරජාණන් වහන්සේ පස්ථානශාලාාවට වැඩම කළා ඉතිං බුදුරජාන් වහන්සේ වැඩම කරාට පස්සේ ඒ භික්ෂුන් අහන්සලාගෙන අහනුව පෙන්වත් මහනෙනි මේ වෙලා මොකක් ගැනෙන කතා කරගර හිටිය ඉතිං එතකොට ඒ භික්ෂුන් අහන්සලා පිල්තුර දුන්නා ස්වාමිනිි භාගතුන් වහන්ස අපි මේ කතා කරගර හිට එකඒක දේවල් අප මේ සැපේ ගැන කතා කරග හිටේ ඇතිං ඒක භික්ෂුන් වහන්සේලා එකඒක අදහස් වලින් කතාගරන්න පටන්ගත්තා බුදුරජාන් වහන්සේ වදාළ පින්න්නොත් මහනෙනි හොෝවගේ දේවල් පැවිදුනාට පස්ස කතා කරනක සුදුසුනෑ මේ හැම කතාවක්ම සසරදුකින් නිදහසවෙන් හේතුවක් වෙන්නේ එනිසා මේ තියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයක් එවැනි කාලෙක ධර්ම ශ්‍රවනහි කරනක සංඝයාගේ සමග පිණිස සංඝයාගේ පහසු විහෙරණී පිණිස සංගයත්ක සමගෙන් කටයුතු කිරීම පිණිස තමයි කතා කළ යුත්තේ කියේලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවක් දේශනා කළ සුහෝ බුද්ධානං උප්පාදුු සුකා සද්ධම්ම දේශන සුකා සංගත්ස සාමගගේ සමගගානන් තපෝ සුකෝ බුදුරජාණන් වහන්සේ වදාළ පින්නත්නේ බුදුරජාණන් වොහස්සලගේ උපත මහත්තෝ සැපයක්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ තුම් ධරමයේ දේශනා කිරීම මහත්තෝ සැපයක් ඒවගේම සංගරුවන සමගිය මහත් සැපයක් ඒවගේම තමයි සමගියෙන් ඇතිකරගන්නා තපසත් මහත්තෝ සැපයක් එතකොට බලන්න පින්නවත්නී සැබෑම සැපේ තියන්නේ කොහෙද බුදුරජාණන් වහස්සේ නමක් ලෝකයේ පහළවීමමයි මහත්තෝ සැපේ කියල කියන්නේ ඒගේ මේ බුදුරජාණන් වොහන්සේලා යම් ධර්මයක් දේශනා කරනෝ නං ඒ දේශනා කරන ධර්මය හලා අකුසල් කරන පවු් කරන මිනිස්සු ඒ අකුසල් වලි නිදහස් වෙනෝ පවින් වලකිනෝ එතකට ඒ මිනිස්සුන්ට සැපේ ලැබෙනවා බුදුරජාණන් න්ොහන්සේලා දේශනා කරන ධර්මය පිහිටලා මේ සංසාර දුකින් නිදහස් වෙනවා ඒක තමයි ලෝකේට උදාවනෙ එකම සැපය තින් මේ සැපයු දුරලි භකාරණයක් ති බුදුරජාණන් වොහන්සේලා මේ ධර්මි දේශනා කරද්දේ ධර්මේ හැසරෙන පිරිසක් බිහිවෙනවා අන්නේ ශ්‍රාවක සංඝරත්නය සමගීෙන් වාසේ කරනොනං එකතුව වාසේ කරනවනං ඒ ලෝකට මහත් වූ සැපයක් ඒවගේෙන් වාද විවාද නොකර සංඝයා එකතු වෙලා බණභහාවනා කරනවාවනම් ඒකාරණයක් ලෝකට මහත්වූ සැපයක් තුරු මේ ආධ්‍යාත්මක ගුණ දරම් දියුණු කර ගැනීමමයි ලෝකයේ උතුම් සැපය තිම් බුදුරජාණන් වහන්සේ වදාලා මේනිසා පින්වත්නී මේ දුරල්පත්තුවය පිළිබඳව අපේ හොඳහරට තේරුම් ග්ඩුවෝනු ඒවගේම තමයි බුදුකෙනෙක් ලෝකයේ පහළ වෙලා අපිට මේ ධරමය හණඩ ලබීම කොතරම් වටිනුුවද කියල කාරණය අපි තේරුම් ගතයුතුයි එනිසා පින්වත්නී ඒ ෝකෙට යවුකිසි සැපයක් ලැබෙනෝනන් ඒ සැපේ ලැබන්නේ බුදුවරු නිසාමයි බුදුරජාණන් වොහන්සේලාගේ පහලවීම නිසාමයි ඒ කලාතුරකින් පහළවද බුදුරජාණන් වොහන්සේලා උතුම් ධරමය දේශනා කරනවා ඉතින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් එවතුම් සද්ධරමය දේශනා කළා නොඒ කාකාරෙන් සුන්දරවිලසට බුදුරජාණන් වහසේ මේ උතුම් ධරමින් දේශනා කළා එවගේම මේ දුකින් නිදහස්සය පිණිස මාර්ග සකස් කරගන්නා ආකාරය බුදුරජාණන් වහසේ මනාකොට දේශනාකොට වදාලා එවගේම තමයි පින්වත්න අපේ ජීවිතයේ මේ සද්ධහරමයෙන් වැැකගන්න ආකාරය ආරක්ෂ කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතමයි හරියට රජකෙනෙක් තමන්ගි විජිතය එමනැත්තන් තමන්ගේ රාජධානීිය ආරක්ෂ කරගන්න යම්සේද අන්නේ විදිහෙට තමන්ගි ජීවිතයේ ආරක්ෂා කරගෙන ධරමන් සැප ලබනහැටි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කලා මේ දේශනාව නම තමයි නගරූපම සෝත්‍රය එක කියන්නේ නගරය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව අද කාලි මේ නගර කිය හඳුන්න්නන්නේ පුංචි පුංචි ප්‍රදේශවලට නමුත් ඒකාල මේ නගරය කියල කියන්නේ රජකෙනෙකුට අයිති රාජධානයකට ත විශාල ප්‍රදේශයක් විශාල වේජිතයක් අයිති වෙනවා මේ රාජ්්‍යයට එතකට රාජ්‍යයට තමයි නගරය කියලා කිවවේ. එතවර මේ නගරයක් උපමාකරගෙන බුදුරජාණන් වහන්සේ ආරක්ෂාව සලසාගෙන සිටිනාකාරය ගැන බුදුරජාණන් වහන්සේ මනාකුට දේශනාකුට වදාලා මේ දේශනාව කරන කාලේ බුදුරජාන් වහන්සේ වැඩසිටිය සැවැත්නුවර ජේතවනාරාමි තිංනිෙදා භික්‍ෂූන් වහන්සේ අමතලා බුදුරජාන් වහන්සේ වදාලා පන්නත් මහණනි යංකලක රජුකුගේ ඇතු පිහිටි නගරය සත්වදෑරුම් නගරාරක්ෂක කරුණුවලින් මනාකොට සුරක්ෂිත කරන ලද්දේ ද සිෙවවදෑරුම් ආහාරයන් කැමතිසේ නිදුකින් බොහෝසින් ලබන්නේද මහනිෙන රජුගේ මේ ඇත පිහිටි නගරය බාහිර සතුරන් හට දිනිය නොහැක්කේ යැයි කියනු ලැබේ බුදුරජාණන් වහන්ස වදාල ඇත පිහිටි නගරයක කාරණා හතකින් සමන්විත නගරාරක්ෂ කරුණු තියෙනවනම් ඒ නගරාරක්ෂ කරණුවලින් මනාකුට සොරක්ෂත කරල නන් තියන්නේ එවගේම තමයි කාරණා හතරකින් යුතු ආහාර සුවසේම ලබනවනම් නිදුකින්ම ලබනවනම් මේ රජ්ජරුවන්ගේ මේ නගරය එහමනැත්තම් මේ රාජ්්‍ය කිසිම සතුරකුට දිනාගැන්ඩ බෑකේනෝ සතුරන්ගේ ග්‍රහණයකට පත්තුවෙන්නෙත් නෑ කියන එතකට මෙන්න මේ කරනුවලින් සමන්විතනම් ඒ නගරේ ආරක්ෂතයි කළ බුදුරජාන් වන්සවදාලා එතකට පින්වත්ති මේ රාජ්ජි අභ්‍යන්තරාරක්‍ෂාවට කරුණු හතරක්තියෙනවා එවගේ බාහිරආරක්ෂාවට කරුණු හතක්තියනෝ අන්නේ කරනෝලින් සමන්විතව ඒ රාජ්‍යය පවතිනකට සතුරන්ගෙන් ආරක්ෂාවෙලා පවතිනවා අන්නේ වගේ තමයි තමන්ගේ ජීවිතයේ මේ කරුණුවලින් සමන්විත කර ගත්තුත් තමන්ග ජීවිතෙත් ආරක්ෂාවනවා මෙන්න මේ ගැන තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ තින් පින්න්නවත්නේ නගරී ආරක්ෂාවට තියෙන ඒ සත්වදෑරුම් නගරාරක්ෂ කරුණු මොනොවද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කරුණු හත මොකක්ද කියලා අලවිනි කාරණී තමයි රජ්ජුරුවන්ගේ මේ ඇත පිහිටි නගරී ගැඹූරට හාරලා සිටුවන ලද නොසැලෙන ඒෂිකා ස්ථම්භය ඇත්තේ වෙයි එතකට මේ රජ්ජුරුවන්ගේ නගරේ හොඳේට යටට හාරලා හෙලොවෙන් ඇතුව සියලු දිසාවන්ගින් කොතරම් සුලං හැමුවත් කිසි මාආකාරකින් හිෙල්ලෙන් නැති ඒෂිකා ස්තම්භයක් මේ නගරේ මැද හිටවලාතියනෝ එතකට ඒ රජරුවන්ගේ ඈත පිහිටි නගරෙ අභ්‍යන්තර වාසින්ගේ ආරක්ෂා පිණස බාහිර සතුරු බලවේගේ නැසීම පිණෙස මේ පළමුුවනි නගරාරක්ෂකරුණින් සුරක්ෂත වෙලා තියෙන්නේ තුර පලවිනි කාරණය තමයි ඒෂිකා ස්ථම්භය එකයන විශාල ගල් කනුවක් මේ නගරේ මැද්ද හිටවලා තියනවා මේ තමයි පලවිනි කාරණී ළඟට දෙවිනි කාරණය හැටියට බදුරජාන් වහන්සේ බදාලා පෙන්වත් මහනෙන රජුගේමී ඇත පිහිටි නගරේ ඉතාම ගැඹුරු ඉතාම පලල් දයාගලක් කනින ලද්දේවී තුරු මේ රජ්ජුරුවන්ගේ නගරේ සාාල දයාගලක්තිේනවා රජ්ජරුවන්ගේ ඇත පහිටි නගරේ අභ්‍යන්තරවාසින් ගේ ආරක්ෂාවටත් බාහිර සතුරු බලවේග නැසීමම් පිනිසත් දෙවැනි නගරාරක්ෂ කරුණින් සුරක්ෂත වූයේවෙයි. එතුරු මේ නගරේ වටා දිගින් පලලින් යුක්ත දයාගලක් පිහිටලා තියෙනවා තුරු මේ රාජ්‍ය ආරක්ෂා පිණිසයි මේ දයාගල සකස් කල්ල තියෙන්නේ. ඊළඟ කාරණය හැටියට බුදුරජාන් වහන්සේව දාලා පෙන්වත් මහණෙන මේ රජ්ජුරුවන්ගේ ඇතු පෙහිටි නගරේ ආරක්ෂා පිණිස උස්සූ පලල්ලූ නගරේ වටා විසාාල පෞරක් ඉදි කරලා තියනු මේ පෞරවට ඇවිදගෙන යන්ඩ පුළුවන් තුමේ රජුරුවන්ගේ ඇතු පෙහිටි නගරී අභ්‍යන්තරවාසින් ග්‍යාරක්ෂාවටත් සතුරු බලවේග නැසිම් පිනිසත් මෙන්නමී තුන්වෙනි නගරාරක්ෂක කරුණෙන් සුරක්සිතූයේෙවෙයි. එතුරු මේ විසාාල පෞවුරෙන් ව නගරේ ආරක්ෂාවනෝ මෙක තමයි තුංවෙෙන කාරණී. ඊළඟට බුදුරජාන් වහස වදාළ රජරුවන්ගේ ඇත පහිටි නගරේ ආරක්ෂා පෙනස සලාක නම්මු ජේවනී නම්මු බොහෝ ආරක්ෂ කාවදයන් රැස්කරන ලද්දේවී ඇතුරුමේ රජ්ජුරුවන්ගේ ඇත පිහිටි නගරේ අභ්‍යන්තර ආරක්ෂා පෙනිස සතුරු මලවේග නැසීම පිණිස හොඳ ආවද ගමඩාවක් තියෙනවා. එතකට අවදන් ස්‍යවිතං ර ද රැස්කර තියන එකකාලිති විච්චා අවදෝට කියෙන නමක් සලාක ජේවනී කියැන්නේ අවුදෝලට කියබු නම් මෙවැනි විශේෂ ආවධ වලින් සමන්විතවෙච්ච අවුද ගබඩාවක් තියෙනවා එතකට මේ අභ්‍යන්තරවාසියන්ගේ ආරක්ෂා පිණිසත් බාහිර සතුරු බලවෙග නැසීම් පිණිසත් මේ හතරවෙනි නගරරක්ෂ කරුණින් සුරක්ෂිතූයේ වී එතුර මේ හතර වනි කාරණින් නගර ආරක්ෂසා කල තියන්නේ ඉළඟගට බුදුරජාන් වහන්සේ වමදාළඒ රජ්ජුරුවන්ගේ ඇතු පිහිටි නගරී බොහෝ බල සේනාවන්වාසේ කරනවා ඒ කියන්නේ ඇත්තුපිට යන සේනාවන් ඉන්නවා අශ්‍යයන්ගේ පිට නගෙන සේනාව ඉන්නවා රැතයන්හි යන සේනාව ඉන්න දොනුවායො ඉන්න දජගෙනයන්නු ඉන්න සේනා රැස්කරන්නු ඉන්නවා ආහාර ගෙනයන්නු ඉන්න යුදබිමි වැසගත්තාന്ന සතුරන්මතර කඩාපලින සෙබලന്ന මහා යෝදන්න මහාශරයන්න සනාකന്ന දාසපු್්‍ර ඉ್ന്നවා තිම රජුගේ ඇතු පිහිටි නගර අභ්‍යන්තරවාසින්ගේ ආරක්ෂා පිණිස බාහිර සතුරු බලවේග නැසම් පිණිස මෙන්නම පස්වනි නගරාරක්ෂ කරුණෙන් ස सुරක්ෂතු ෙවෙයි. එකට මේ නගර ආරක්ෂාපිණිස බොහෝ බල සේනාවක්කින්නවා. ඒක ඇන සිවරංග සේනාවෙන් සමන් විතයි. නොයේ කාකාරය යුද සෙබලු නොඒ කාකාරය දක්ෂකම්මටි සෙබලු එකතු කරලා ඉන්නවා. එතුර මේ නගරේ ආරක්ෂාපිණිස රැස්කරන ලද යුදසේනාව එමනැත්තම් සිව්රංග සේනාවාව. ඒළඟරි බුදුරජාණන් වහන්සේ වදාලා නගරී ආරක්ෂා පිණිස නොදන්නාය වලක්වන දන්නායට විතරක් ඇතුළොටෙන් අවසර දෙන තා නුවනැති ප්‍රඥ්ඥාවන්ත වයක්තූ දොරටුපාලෙකී කින්න්නවා. තිම රජ්ජුරුවන්ගේ අභ්‍යියන්තර ආරක්‍ෂා පිණිස නොදන්නවුන් වලක්වන දන්නවුන්ට ඇතුළුවෙන්ට අවසර දෙන නෝනැති ප්‍ර්ඥාවන්ත ව්‍යක්තෝ දොරටුපාලකෙ කින්නවා. මේ රජ්රුවන්ගේ රාජධාහනී අභ්‍යන්තර වවාහසින්ගේ ආරක්ෂා පිණිසත් බාහිර සතුරු බලවේගේ නැසම් පිණිසත් මෙන්න මේ හයවෙනිී නගරාරක්ෂකරුණෙන් සුරක්ෂතූ යෙවෙයි හයවෙනිි කාරණය තමයි හොඳ නුවනැති දොරටු පාලගේ ආරක්ෂාවටය යදෝලා ඉන්නවා. ඒළඟට බුදුරජාන් වහන්සේ වදාළ පින්නත් මහණෙනි මේ රජුරුහන්ගේ ඇත පිහිටි නගරෙයි උසු පලල්ලූ සුනු පිරියම් කළ මහා ප්‍රාකාරයක් තියෙනවා තරමේ රජුරුවන්ගේ නගරේ අභ්‍යන්තරවාසිං ආරක්ෂා පිණිසත් බාහිර සතුරන්ගින් රැකවරණී පිණිසත් මේ සත්වනි නගරා රක්ෂ කරණෙන් යුක්තයි තුළ හත්තනිකාරණය තමයි මේ නගරේ උස්සු පලල්ලු සුනුපිරියම් කර මහා ප්‍රාකාරයක් තියෙනවා ගන්නු පෙන්වත් බුදුරජාණන් වහන්සේ කාරණාහත දේශනා කළ එතගම මේ නගරයේ ආරක්‍ෂාවර්ථීන පලවෙනි කාරණය තමයි ඒසිකා ඒසිකා ඉස්තම්භයක්තියනෝ දෙවනි කාරණය තමයි පරිකා රාජ්‍ය වටා දයාගලක්තියනෝ ඒවගේ තමයි අනිපරියායු පත රාජ්‍ය වටා පෞරක්තියන මාර්ගයක් සහිත පෞරක්තින එවගේම තමයි හතරුව නිකාරණය ආවුදන් සන්නිචිතං අෞද ගබඩාවත්තිේ නෝ එවගේම තමයි පස්සනිකාරණි තමයි බහු බලකායෝ පටිවසති මනාකොට බලසේනාංක සංවිදධානය කරලතියනවා එවගේම නගරේ දෝවාරිකු මේ නගරේ දොරටුව පාලනය කරන නෝනැති ොරටු පාලකෙක්කින්න්නවා හත්තනිකාරණි තමයි නග පරිකාරී නගරයේ වට විශාල ප්‍රාකාරයක් තියෙනවා එතකට පින්වත්ය බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ කාරණහත අග සම්පූර්ණව තියෙන වනම් ඒ නගර ආරක්ෂිත රාජ්‍යයක් එතකට මේ රාජ්‍යතු මීකාරණාහති යම්කිසි රැකවරණයක් තියෙනවා ඇව මේ රැකවරණී තිබුනද ඒ රාජ්‍යයෙන් අභ්‍යන්තර ආරක්ෂා පිළිබඳව එමනැත්තං අභ්‍යන්තරයේ සිටින ජනතාවගේ ආරක්ෂා පිණිස කැමතිසේ ලබන නිදුකින්ම ලබන බොහෝසේ ලබන ආහාරයන් තිබිය යුතුයි ුම් බුදුරජාණන් වහන්සේ වදාළගේ ආරක්ෂා පිණිස ආහාර හතරක් තිබි යුතුයි පලවින එක තමයි කියනවා බුදුරජාණන් වහන්සේ වදා මහනෙන මේ ඇත පිහිට රජ්ජරුවන්ගේ නගරේ අභ්‍යන්තර ජනයාගේ ඇලි වාසේකිරීීම පිණිස. මේ නගරේ ජනතාවට ජීවත්තයෙන් පිණිස. තැතිගැනීමක් නැතිවීම් පිණිස පහසු විහිරණී පිණිස බාහිර සතුරු බලවේක නැසීම පිණිස ත්‍රණ දරආදී බොහෝසේ රැස් කරන්නත් තේවෙයි එතකට තනකොල් දරආදිය බොහෝ රැස්කරලතියෙනවා ජනතාවගේ ආරක්ෂාව පිණිස එවගේ සුවසේ වාසය කිරීම් පිණිස එතකට මේ රජවරෝසින් කළ යුතු කාරණිතෑමකක්ද නොේකාකාරය ත්‍රණ රැස්කරලා තියනෝ ධාර එකතු කරලා තියෙන ඒවගේ බොහෝ ජලය එකතු කරලා තියනවා මේ ජනතාවගේ ආරක්ෂාව පිණිස දෙවනි කාරණය තමයි මේ රජ්ජුරුවන්ගේ නගරෙයි අභ්‍යන්තර ජනයාගේ ඇලීවාසය කිරින්ම් පිණිස ඇති නොගැනීම පිණිස පහසුවෙන් වාසේකිරින් පිණිසත් එවගේ බාහිර සතුරු බලවේගෙන් නැසීම් පිණිසත් සහල් යවාදී බොහෝ රැස් කරන්නත් දෙවෙයි එකයන්නේ මේ ජනයාට සූස්සයේ ආහාරයට ගණ්ඩ පුළුවන් සහල් රැස් කරල තියෙනවා එවගේම යවාදී බොහෝ රැස් කරල තියනවා. තු මේ කාරණි තමයි දෙවනි කාරණය බදුරජාන් වහන්සේ වදාලා තුවැනි කාරණය තමයි ඒ රජ්ජුරුවන්ගේ නගරේ අ්‍යන්තර ජනයාගේ ඇලි වාසය කිරීම පිනිසත් පහසුවෙන් වවාසය කිරීම පිණිසත් බාහිර සතුරන්ගේ බලවේග නැසිම් පිණසත් මේ ජනයාගේ ආහාරය පිණස නොේකාකාරිං ධාය රැස් කල්ල තියෙන තල මෑමංවාදී සෙසු ආහාරපානාදී බොහෝෝ රැස්කල්ල තිේෙනවා. එතුරු මේ ජනයාගේ පහසු විහෙරණය පිණිස අනුභවය පිණිස සෙසු ආහාරපාන බොහෝ සීන් දැස්කල්ල තියෙනු එ තමයි තුංගනි කාරණය. හතරුයි කාරණය තමයි ඒ රජ්ජුරුවන්ගේ නගරය ආරක්ෂා පිණිස ජනතාවට පහසුවෙන් වාසය කිරින් පිණිස සතුරු බලවේග නැසීම් පිණිස ඒ නගරේ බොහෝ බෙහේත්ත අෞෂදාදී බොහෝ රැස් කරන ලද්දේ වෙයි. ඒ යන්නේ ඒ කාලි තිබුණු බෙහෙත්වර්ග තමයි ගිතෙල් වඩරු තෙල්මී පැණි හකුරු ලනුවාදී නොඒෙක් බෙහෙත්වර්ග රැස් කරල තියනෝ. තරම මේ ජනතාවගේ පහසෝ පිණස ආරක්ෂා පිණස පහසු විහිල්නී පිණිස නොහේ කවෂද රැස් කරල තියෙනවා. එදකුට පින්වත්නී රජ්ජරුවන්ගේ රාජ්‍ය ආරක්ෂා පිණස කැමිතිසේ ලබන නිදුකින්ම ලබන බොහෝසේ ලබන සතරාහාර තමයි මේ බුදුරජන් වහන්සේ වදාළෙන්. එතකට පලවිනයක තමයි ත්‍රණදර දියාදී බොහෝ රැස් කර්ඩුවෝන. එවගේම සහල්වර්ග යවාදී රැස් කරඩුවන. ඒවගේම තමයි ඉළඟට සෙසු ආහාරපාන තලමුමයාදී සෙසු වාහාරපාන රැස් කර්ඩෝන හතරයක තමයි බොහෝ අවෂදරැස් කරන්න ඕන තු මේ දේවල් තිබුණුත් තමයි ඒ රාජ්‍යයේ ඒ ජනයාටස් පහසුවෙන් වාසය කරන්න පුළුවන් වෙන්නේ. ජනයයි රාජ්‍යි තුළ ඇලිවාසය කරන්නේ මේආහාරපාන මනාකට තිබුණනොත් සූසේ තිබුණුත් විතරයි. තිම් බුදුරජාණන් වන්සේ වදාලා ඔන්නඔයි විදිහට යම් කාලෙක ඒ රජ්ජුරුවන්ගේ නගනය. මේ කාරණා හතින් සමන්විත වෙලා තියෙනව නව.ඒවගේම මේ කාරණා හතරින් සීවැදෑරුම් ආහාරයෙන් කැමතිසේ නිදුකින්ම බොහෝසේ ලැබෙනවනම් බාහිර සතුරන්ට මේ රාජ්‍යි දිනන්ට බෑකේෙනවා. සතුරන්ට මේ රාජ්‍ය ජයගණ්ඩ බෑකේෙනෝ එමොකද නී කරනුවලින් සමන්විතවතිබෙන නිසා. එනිසා යම් රාජ්‍යයක් දියුණුවෙනුවනම් වලනු බුදුරජාන් වහන්ස කොච්චර ලස්සනට දේශනාගල්ල තියෙනවද රාජ්‍යයක දියුණු ලබන ආකාරය. තිෙන් පින්නවත්නී ුදුරජාන් වහස්සේ දේශනාකට වදාලා අන්නේ වගේම යම් කලෙක ආර්්‍යශ්්‍රාවකය මේ ධර්ම හතින් සමන්්‍යිත වුුණොත් ගැඹුරූ චිත්ත දියුණින් යුතු මෙලෝදීම සැපවිහිරණින් යුතු සතරක්කු දිහාන කැමතිසේ නිදුකින්ම බොහෝසේ ලබන වනං මේ ආර්යශ්්‍රාවකයක් අනතුරෙ හෙළිම් පිණිස පවිටු මාර්යාට කිසිවක් කරන්නබැකේවා දැඟ එකකට න්න පින්වත්න්නේ නගර ආරක්ෂා කරන්න යම්සේද අන්නේ වගේ ආර්යශ්‍රාවකයක් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් එෙක්ක තමාව ආරක්ෂා කරගත්තොත් කාරණාහතකින් අන්නේ ආරය ශ්‍රාවකයා අන්ඳුරේ වැටෙන්නේ කියනෝ එවගේ මේ ලෝකයේ කිසිම බලවතකුට ඒ ශ්‍රාවකයාව අනදුරට දාණ්ටත්බැ කියේවා තුරට වටතන්නත් බැකේනෝ සතුරන්ගේ ප්‍රහාරයට ලක් වෙන්නේකිනවා එතකොට පින්වත්ති බලන්න නගර යාරක්ෂා වගේම අපේ අභ්‍යන්තර ජීවිතයේ රැකවරණෙන් අප ආරක්ෂ පිණස බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න කොතරම් දක්සද කොතරම් තිවුණු නුවනක් බුදුරජාණසට තිබනද මේ කාරණ ගලපලා අප ජීවිතෙ එකතු කරන්නට බදුජාන්හස වදාලා පළවෙනිි කාරණී තමයිමකන්ද නගරේ ආරක්ෂාවට රජරුවන්ගේ ආරක්ෂාවට තිබුණන පළවෙනිකාරණී තමයි ආරක්ෂ පනිිස තිබුණ ඒසිකා ස්තම්මයක් ඒසිකා ස්තම්බේ කලකෑන සතර දිකින් හමන කිසිම ස சொல்ල්ලඟකට සෙලවෙෙන් නැතිවි සාාල ගල් කනුවක් මේ කනුව තමයි දජ්ජ පතාකාදී සියල්ල රඳවලාදීෙන්ය එතුළ රාජ දහනී ඇතට දිස්වෙන්නේ මේ ඒසිකා ස්තම්බය එතකට මේ ඒසිකා ඉස්තම්බේ තියෙන ගාම්බීර බවනිසා සතුරු බහය වෙනවා. එතකට මේ ඒසිකා ස්තම්බය කිසිම කෙනකට සොලවන්ඩ බෑ කිසි ම අුරුකින් සෙලවෙන්න ඇති නිසා තමයි මේකට ඒසිකා ස්තම්බය කියලා කියන්නේ. අන්නේය වගේ ආරය ශ්‍රාවකයා තතාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් ඇතිකර ගන්නවවා. ඒ ශ්‍රද්ධාව මේ ලෝකේ කිසිම කෙනෙකොට කිසිම වෙදිහකින් වෙනස් කරන්න බෑ කියනවා ඒ ශ්‍රද්ධාව හරිද ඒසිකා ස්ථම්බය වගේ ශ්‍රද්ධාහෝති ශ්‍රද්ධාති තතාගතස්සු බෝධින් බුදුරජාණන් වහන්සගේ අවබෝධය පිළිගන්නවා නැම් බලන්න පින්වත්නී බුදුරජාන් වහස පිරිිවන් පාල දැන් වසර කොච්ච රක්්්‍ය විලද මේ ගෙව්ුණ වසර පුරාවටම දුරජාණන් වහන්සේ කෙරෙේ නොසෙල්ුවෙන පැහැදීමගේ ඇති කරගත්ත යි කොච්චර දුර්ලබද එනිසා පින්නත්නේ ඒසිකා ස්තම්භය හා සමානෝ තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගෝන නැම්ම මේ සද්ධරමය අහන වෙලාේ හරි ඔ බුදුරජාණන් වහන්සේ කෙර මනාකොට පහදි දෝන අනේ මං බුදුරජාණන් වහන්සේ සරණ ගියා ඒමම ඇතිකරගත්ත පැහැදීම මවිදදිියහකින් වෙනස් කරගන්න නෑ කියලා හික්මෙන්්ඩුවෝන ඒ බුදුරජාණන් වොහස ගුණවසයෙන් හඳුනගෙන මං බුදුරජාණන් වහස සරණගේ ඒ ශ්‍රද්ධාව නම්බං වෙනස් කරගන්න නෑ කියලා ඉක්මෙන්් ඕවන එතකට ශ්‍රද්ධාව ඒසිකා ස්ථම්භය වගේ මෙන්න මේ ආරය ශ්‍රාවකයා මෙන්න මේ පැහැදීම නිසා මේ ස්තීර් පැහැදීම නිසා අකුසලය අත්හරනවා කුසලේ වඩනවා සාවල්්‍යේ දේ අත්තාරනවා නිවරදිදේහි කරනවා පිරිසුදු ජීවිතයන් ගත්ත කරනවා මෙන්න මේ පළවෙනි ධර්මයෙන් සමානන්න්‍යහිත වෙනවා. දැම් මලන් එතකට ස්‍රද්ධාව ස්තීර කරගත්වොත් ඉතරයි පින්නතුනි අකුසල් දුර කරල්ලකුසල් වඩන්න හිත නැමෙන්නේ. ඒවගේෙන් වැරදිදේ අත්තරලා නිවරදේ කරන්න හිත නැමෙන්නේ. පිරිසුදු ජීවිතයන් ගත කරන්න හිතෙන්නේ නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගත්ත දවස විරයි. ුෙල්ලන පහැදීමක් ඇතිකරගන්න නැතිතා කල් අපි කොච්චර කතා කළත් පිරිසුදු ජීවිතයක් ගතකරන්න අවස්ථාවක් ලැබෙන්නේ එනිසා නුසෙල්විෙන පැහැදීමෙන් යුතු ශ්‍රද්ධාවක් ඇතිකරගත්තුත් අපි ජීවිතයේ රැකවරණයක් ලැබෙනවා ආරක්ෂාවක් ලැබෙනවා මෙන්නුමී පළවිනි කාරණී බුදුරජාන් අසදේශනාකොට වදාලා. ඊළග දෙවිනිකාරණී තමයි පින්වත්නි ඒ රජ්ජරුවන්ගේ නගරී අභ්‍යන්තරවාසින්ගේ ආරක්ෂාවට බාහිර සතුරු බලවේක නැසීම් පිණිස ගැම්ඹුරු පලල්ලෝ දියාගලක් තියෙනවා එතුර මේ දියාගල අත්තියෙන්ට හේතුව තමයි මේ රාජ්‍ය වටාතියන දියාගලක් තිබෙනකොට කිසිම සතුරකට හිතු මනාපිට මේ රාජිට ලංවෙන්න බෑ එනවනම් මේ දිියගල් හරහා තමයි එන්ඩ ඕන එටකට මේ දයාගල සිඳගෙන ඇවිල්ල මේ රාජ්‍ය සිදුරු කරන්න බෑ කියැන්නේ තමන්ට ඕනඕන ැනින් විරාජ්චට ඇතුල්ළු වෙන්න බෑ මොකදම දියාගල හරහතමයි එන්න තියෙන්න්නේ අන්නේක තමයි කියන දෙවෙනි ආරක්ෂාව ඒවාගේ තමයි කියේනවා ආර්යස්්‍රාවකයාව ලැජ්ජාවෙන් යුක්ත වෙෙන්ඩෝන පවට ලැජ්ජා සහගතවාසය කරන්දෝන ඒකයන්නේ කයින් දුසිරිතේ හැසරෙන්න්න ලැජ්ජාාවෙන්ඩෝන වචනෙන් දුසිරිතේ හැසරෙන්ද ලැජාාවෙන් ඕන ගේ සිතිින් දොසිරිතේ හැසිරින් ලැජ්ජාාවෙන්්ඩෝනු ලාම කකුසල් දහම් ඇතික කරගන්ඩ ලැජ්ජාවෙන්ඩෝනු. ලැජ්ජාව නම්මූ දයාාගලින් සමන්විත වනොත් අන්නේ ආරය ශ්‍රාවකයා අකුසලේ අත්තාාරනවා කුසලේ වඩනෝ. සාවද්‍යදී අත්තාහරනවා නිවරගදී කරනවා පිරිසුදු ජීවිතයක් පරිහරණය කරනවා. මේ විදිහට දෙවනී සද්ධාහරමෙන් සමන්විත වෙන. දෙැම් බලන්ඩ පෙන්වත්නී එතකොට රජ්‍ය වටාතින දියාාගල වගේ තමයිකේනෝ තමංගි ජීවිතයේ වටා ඇතිකරගන්නාවූ ලැජ්ජාව නැම් බලන්ට පවට ලැජ්ජාවක් නැත්තං එකෙන ඕනුම අකුසලයක් කරන්න පිළඹෙනවා එවගේ ඕනුම් වැරදයක් කරන්න පිළබෙනවා ඕනුම් වැරදි වචනයක් කියන්න පිළබෙනවා එවගේම ඕනු වැරුද්දයක් හිතන්න පුරුදු වෙනවා එමොකොද හේතුව අර තමන්ගේ ආරක්ෂාවට දියගලක් නෑයි. ඒ කියන්නේ රාජ්‍ය සතුරන්විසින් ග්‍රහණයට ගන්නුවනම් දයාගල අරහතම එන්ඩෝන ඒවගේ තමන්ගේ හිතට අකුසල් එනෙනවනම් කායක ක්‍රියා දුස්්චරිතයට නැමෙනවනම් වචනින් දුස්්චරතය හැසරෙනෝනම් මනසින් දුස්සර්තය හැසිරෙනෝනම් ඒ ආරක්ෂාව තමාතුල් නෑ. එ මකද ඒ මනාකොට ගැමුරට කනින දිාගලක් නෑවගේ තමන්ගේ හිතට තමන්ගේ කාගි ක්‍රියාවන්ට තමන්ගේ වචනි භාවිතයට ර ඉඩ සලසලා තියෙනවා අකුසලට නැමන්න ඒවිදිහෙට තමන්තුළ ආරක්‍සාාව කඇතිකරගෙන නැත්තං ඕනු වෙලාව කකුසලට පෙළබෙනවා තමන්ග හිත එනිසා තමන්ගේ හිත ආරක්ෂ කරගන්න වනං ක වචන ආරක්ෂ කරගන්න වන අරදයාගල වගේ තමන්ග ජීවිතයේ රැකගඩුවන ආරක්ෂ කරගඩුවන් එ ආරක්ෂ කරගත්තුත් මේ ජීවිතය සතුරංගෙන් ආරක්සා කරගෙන යහපතිය යොදව වන්න පුළුවන් ඒළඟට පිවත්නේ බුදුරජාන් වහන්සේ වදාළ තුංගනි කාරණී තමයි ඒ නගරේ නගර ආරක්ෂා පිණිස අභ්‍යන්තරවාසින්ගේ ආරක්ෂා පිණිස ඉතා ඔස්සූ පලල්ලු නගර වටා පෞුරක් ඇති කරලා තියනෝ ඒක ඇන්න තැම්මේ දයාගලට මෙහා පැත්තෙන් ඔස්ස තාපපයක් හදල තියනෙන තරමේ තාාපි උඩින් ඕනම කෙනෙකුට ගමන් කරන්න පුළුවන් දැම් හිතල බල එතුන් රාජ්‍ය වටා මහා පෞරක් ඉදි කරලා තියෙනෝනම් ඒ පෞුරු වටා පාරකුත් තියනෝනම් ඒ පාරට තමයි කියන්නේ අනුපරියා පත එතුරු මේ පාර විඩිින් කෙනෙකුට ගමන් කරන්න පුළුවන් දැන් එතකට කෙනෙක් මේ පවුරු වටා ගමන් කරනවා කියල කියන්නේ හොඳට ඈතට තමන්ගේ රාජ්‍යයට එන සියලු පිරිස පේනවා එතුරු මේ විදියට පේනකට සතුරු සේනාවක් ළඟළඟ එඉනවනං විස්සීලු දේවල් මේ අෞරයිදලා දකින්න පුළුවන් අන්නේ වගේ තමයි කියනවා ආරය ශ්‍රාවකයා තුළ තියෙන්ඩෝන කියනවා පවට බයක් ඒ පවට භයක් තියෙනවාවනං කයින් දුසිරිත් කරන්න බයවෙන්ඩෝන වචනින් දුසිරිත් කරන්න බයිවෙන්ඩෝන සිතිින් දුසිරිත් කරන්න බය වෙන්ඩෝනු කියනවා. ලාම කකුසල් දහම් ඇති කරගන්න බයිවෙන්ඩෝන පවට බහිනම්මූ මේ මාර්ග පතයෙන් සමන්විත වූ ආරස්ශ්‍රාවකයක් අකුසලේ අත්තාාරිනවා කුසලේ වඩනවා. සාවද්‍යදී අත්තාාරිනවා නිවරද්දී කරනවා ෆිරිසුදු ජීවිතයක් පරිහරණී කරනවා මෙනු මේ තුංගනි සද්ධරමින් සමන්විත වෙනවා. එතකුරු බලඩ ින්වත්නී අර නගර ආරක්ෂාට පෞර වටා පාරක්තිේනවාගේ තමන්ගේ අභ්‍යන්තරආරක්ෂාවට වුට හය ඇතිකරගෙන වාසය කරනවා දැම් බලන්න එතකට පවුට භහිතියනෙනවනන් තමන් හොඳේට පරක්ෂ කරල බලනවා තමන්ගේ ජීවිතය පිළිබඳව කුසල් ලකුසල් ගෙන හොඳේට කල්පනා කරල බලනකොට මේ පවිටු දේවල් මං අත්තරෙන්ඩෝන කියලා බයක් ඇතිකර ගඩෝන අනි මං මේ දේවල් කළොත් මට මහා දුක්විපාග උපදිනවා කියලා පවට භයක් ඇතිකර ගණ්ඩෝඕනු දැම් බලන්න එතුරු නගරයට ඇතුළුවෙන්න කලින් තමයි මේ මහා පවුර නිර්මාණි කරලතින් ඒවගේ අභ්‍යන්තරයට අකුසල් එෙන්ඩ කලින් තමන් නුවනින් කල්පනා කරලා බයක් ඇති කරගන්නවා අනේ මේ අක්කුසල් නිසා මගේ ජීවිතේ බොහෝ අනතුරට පත්තෙන්න්න පුළුවන්. තේනිසා මං මගේ අභ්‍යන්තර ජීවිතය ආරක්ෂහ කර ගණ්ඩෝන අභ්‍යන්තර රැකවරණි හදාගණ්ඩෝන කියලා ඒෙන කල්පනා කරනවා. ඊළඟට පෙන්වත්නී නගරේ අභ්‍යන්තරවාසිංගේ ආරක්‍ෂා පිණිස බාහිර සතුරු බලවේගෙන ැසම් පිණිස නොයික් ආවධයකතු කරලාති න වුද ගවඩාවත් වය නවා අන්නේ වගේ තමයි කියනව ආර්යශ්‍රාවකය ධර්මී බොහෝසෙන් නහල ඒ ඇසූ ධර්මය දරාගැඩුවන කියනවා ඒ ඇසූ ධර්මීින් සිතෙහි දරාගෙන සිටෙහි රැස්කරගෙන ඒ ධර්මියෝ මුල මැදාග කල්්‍යයානෝ ධර්මයන් ඒවගේම ආර්ථ සහිත පැදිලි වචනවලින් යුක්තු මුළු මොනින්ම පිරිපුන් නිවන් මග දේශනා කන මේ ධර්මය දරාගෙනඉන්නවා ඒ ධර්මේ දරාගන්න පින්නතුන තමන්ගේ ආරක්ෂාව තමන්ගේ රැකවරණි පිෙනිස එහෙම නැතුව අනිත් අයට කිය කියා යන්නවත් තමාව හවා දක්වන්නුවත් අනිත් අය හෙලා දකින්නත් නෙවෙයි තමන්ගේ රැකවරණය ආරක්ෂ පිණිසයි මේ දහම් ගබඩාව තමාතු ඇතිකර ගන්නේ රම දහම් ගමඩාව තමාතුළ ඇතිකර ගත්තර බස්සී අන්නේ ශතේ නම්මු ආවදිින් සමන්විත වෙ චාර් ශ්‍රාවකයක් අකුසලේ අත්තාරිනවා කසලේ වඩනෝ ඇම ධර්මි තුළනෙතිී න කුසලේ දුර කරන හෙටි ුසලේ වඩනහිෙටි එනිසෑයා ධරමේ නූනින් නිතර ින්ಂතර කල්පනාරකර කුසලේ දියුණ කරනවා ඒ වගේ සාವද්‍යදි අත්තාරිනො වැරදදී අත්ාරිවා නිවරද්දී දියුණ කරගන්නවා රිසිදූ ජීතයක් පරිහරණය කරනවා එතුර මේ ඔහුගිහි අභ්‍යන්ත ආරක්ෂ පිණිසයි පින්නතුනි දහම් ගබඩාවක් ඇති කරගන්මි තින් ඒනිසා නිරන්තරයෙන් ශෝනය කරන ධර්මය මතක තබාගෙන වචනින් පුරුදු කරගෙන සිතෙහි දරාගන්්ඩෝන ඒක තමාගේ ආරක්ෂ පිණනිසයි පවතින්නේ එහනම් තමාගේ ආරක්ෂා පිණිස හොඳ දහම් දැනුමක් තමාන්ට තියෙන්දෝන ඟට බුදුරජාන් වහස ව දාලප ඉන්වත්න්නේ ඒ රජ්ජරුවන්ගේ නගරේ අ්‍යයන්තරවාසින්ගේ ආරක්ෂාපෙන සතුරු බලවේගෙන නැසෙන් පිණිස බොහෝ බලසේනාවන්නන්නවා එටකට මේ බලසේනාවන්ට පුළුවන් ඕනුම සතුර පිරිසක් මැතන කඩාපැනල මේ සතුරංග නසන් සතුරංව විනාස කරල දාන්න අන්න වැනි බලසේනවත් තමයි මේ රාජීඉන්නේ අන්නේ වගේ තමයි කියනවා ආර්යෂ්්‍රාවකයා තුළ පටංගත්ත වීරියතියෙන් ඕනු ඒකයන්නේ අකුසල් දහම් ප්‍රහාණය කරලා කොසල් ධර්මයන් දියුණු කරගන්න පුළුවන් දැඩි වීරයක්තියෙන් ඕන මේ විදිහෙට තමාතුළ වීරියනම් වූ බලසේනාවතිය නො නම් ඒ බලසේනාවතින ආර්ය්‍යෂ්්‍රාවකයා අකුසලේ දුර කරල කුසලේ වඩනවා වැරද්දය අත්තරලා නිවරදදය වඩනවා රිුද ජීතයක් පරිහරණී කරනවා මෙනු මේ ධර්මීන් සමන්නිත වෙනවා කෙළ බුදුරජාන් වන්ස වදාලා ඊළංකාරණය තමයි පින්වත්නී මේ නගරේ අභ්‍යන්තර වාසිං ආරක්ෂා පිණිසත් සතුරු බලවේග නැසම් පිනිස සිහිනුවනැඇති ප්‍රඥ්ඥාවන්ත දුරටුපාලකගේ කිෙටියා අන්නේය වගේ තමයි කෙනවා ආර්ය ශ්‍රාවකය සිහිනුවනින් යුක්තවාසය කරනවා උතුම් සිහිෙන් අවස්ථාවෝචිත නුවනින්යුක්ත වාසය කරනවා එතකට තමන් පෙර කළකී දෑ බොහෝ කලකට පෙරකිවෝදයේ සිහි කරන්න නැවත නැවත සිහි කරන්න සිහියනම් වූ දොරටු පාලකයන්ගින් සමන්විත වෙනවා එතුර මේ ොරු පාලකයන්ගෙන් සමන්්‍යතුනාට පස්සේ තමන්ගේ අභ්‍යන්තරයට ඇතුල් වෙන අකුසල් දුරු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහයට ආර්ශ්‍රාවකයා සිහි නුවන දියුණු කරගන්නවා සිහය ඇතුවවාසේ කරනවා සිහිය යුක්තව හිටියොත් අකුසල් දුරු කරල කුසල් වඩන්න පුළුවන් ඒවගේම තමයි වැරදි නිවරද්දී හඳුනගන්න පුළුවන් මේ විදියට පිරිසුල් ජීවතයන් ගත කරන්න පුළුවන් තමා තුළ සිහ දෙවුණු කරගත්තුත්. ඊළඟට පින්වත්නී හත්වනි කාරණි හැටිට තිබුණි ඒ රජ්ජුරුවන්ගේ නගරය ආරක්ෂා පිණිස සතුරු බලවේග නැසීම පිනිස. ඉතා ඔස්සූ පලල්ලු සුනු පිරියම් කර මහා ප්‍රාකාරයක්ත්තිේ නෝ එතුට සතුරු බලවේ ගෙනවනම් මේ මහා ප්‍රාකාරය සිඳගෙන තමයි එන්ඩෝ. අන්නේ වගේ ආර්්‍ය ෂ්ඨාවකයක් තුළ ප්‍රඥාවක් පිහිටලාතියනෝ මේ හේතු පල ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකීහැගේ මනාකුට පිහිට ප්‍රඥාවෙන්යුක්තයි තියවුණු අවබෝධය ඇතිකරවන දුක්ෂය කරවන ප්‍රඥාවංගක්තයි රුම ප්‍රඥාව හරියට අර් සුනු පිරියම් කර ප්‍රාකාරය වගේ ඒ ඇනි සතුරු සේනාවන් ඇතුල් වෙනවන ඇතුල් වෙඩඕෝන මේ ප්‍රාකාරය සිඳගෙන. අන්නේ වගේ ප්‍රඥ්ඥාව නැමති ප්‍රාකාරය ඇතිකරගෙන අකුසල් නමති සතුරු සේනාව දුරු කරනවා ඒ අකුසල් නමති සතුර සේනාව මේ ප්‍රාකාරෙන් ඇතුළට ගන්නැතුව සිහිනුවනින්යුක්ත ප්‍රඥ්ඥාවයුක්තව අකුසල් තේරුන් අරගෙන කුසලි දියුණු කරනවා මෙන්න මේ විදිහට පිරිසිදු ජීවිතයක් ගත කරනවා මේ තමයි පින්වත්නේ හත්්‍රනි කාරණය ති බදුරජාන් වහන්සේ වදාල ඔය විදිහෙට ආරය ස්්ටාවකයා ධර්ම හතෙන් සමන්විත වුුණොත් මෙලෝදීම සැපසේවාසය කරනවා ඒ වගේම තමයි පින්වත්න බුදුරජාන් වහන්සේ වදාලා ඒ රාජ්ජී ආරක්‍ෂාව මෙන්ම තව ආහාර හතරක් තිබී යුතුයි කියලා ඒගේ තමයිගේේනවා ගැම්ඹුරු චිත්ත දියුණුව ඇති මෙිලෝ ලබන සැප විහරණයඇති කැමතිසේ නිදුකින් ලබන බොහෝසේ ලබන සතරක්කෝ දිහානයෝ ලබාගෙන වාසය කරනව නම් ඔහු සැපසේ වාසය කරන කෙනෙක් කියලා එක නර නගරේත් ආහාර පිෙනස තෘන්න ධාර දියාදිී රැස් කරන වගේ පළවිනි දිහානඇතුව කෙනෙක් වාසය කරනවා නං ඒ වගේම දෙවනයට බුදුරජාන් වන්සේ වදාලා සහල් යවාදී බොහෝසියෙන් රැස්කරල්ලතිීනම් වගේ දෙවනි දිහාන ඇතිකරගෙනවාසේ කරනවනං ඒවගේම සෙසු ආහාරපාන රැස්කරගෙනින්නම් වගේ තුන්වෙනි දිහාන ඇතිකරගෙනවාසේ කරනවනං ඒවගේෙන් බොහෝ බෙහෙත් අවස්ද රැස් කරනං වගේ හතරවෙනි දිහාන උපදවාගෙන වාසේ කරනවනක් අන්නේ ශ්‍රාවෝකයො බොහෝ සැපසේවාසය කරනවා මේ විදදිහේ ගැඹුරු චිත් දියුණුකින් යුක්තව හිටියො ඒ සිල්ු දෙනාම සූසයේ වාසයි කරන්න පිරිිසක් වෙනවා. එනිසා පන්නත්නේ මේ තමයි ධර්මින් ගොඩනගා ගන්න ධර්ම රාජ්‍යය තු මේ ධර්ම රාජ්‍යය තුළ තමන් ජීවත්වනෝන තමාගේ අභ්‍යන්ත රාරක්ෂාව තමන්ට ලැබෙනෝ සතුරු සේනාවන්ට තම පරාජයට පත් කරන්න බෑ. ඒකයන්න මේ අකුසල් වලට නොෙක් දුෘෂ්ටි මතවාදවලට තමන් විනාස කරන්න බෑ එනිසා මගේ ජීතයේ පරිසිදු ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් නිසා මේ ධර්මයේ තුළින් අ්‍යන්තර ධර්ම රාජ්්‍යය තමාතුළ ගොඩනගා ගන්න. එනිසා මේ ධර්ම රාජ්‍ය තමාතුළ ගොඩනගාගන්නට අධිස්ථානයක් ඇති කරගන්න ්‍රද්ධාව පවට ලැජ්ජාව පවට भය වීරීසිහය ප්‍රඥාව දෙවුණු කරගෙන තමන්ගේ අභ්‍යන්තරාරක්ෂාව සලසාගන්න තිේනිසා තුන් ධර්ම රාජ්‍ය තමාතුළ ගොඩනගා ගන්නට ගෞතුම බුද්ධ ශාසනී පිළිසඳන ලබන්නට මේ පින්වත් සිලු දෙනාටම දුරලබ වාසනාව උදාාවේවා සාධ සාධ සාද පුුණ්යානු මෝදනාව අදදින ලක්වරු දායකට්ට දරම් දේශනාව සඳහනුග්‍රහය දරන්නේ කුලියයාපිටියල් වෙලගෙදර නක්කාවත්්‍ය යන ලිපිනේ පදිංචි පින්වත් ස්PDඩ දයාවතී මහත්මී විසින් තී පින්නත් මහත්මේගේ අරමුණෝනේ ප්‍රදස් විසි දෙකගේ පහයි විසි වනදින විසි නමවන ජන්මදිනේ සමරණ ආදරණය පුතුන්වන්වන යුොදහමුදා නාර්ථන සිිල්පී අසේලු මතු සංක ධර්මරත්නපුතුනුවන්ට හිදුක් නීරෝගේ සෝපත් භාාවේ සහ දිීර්ගායසු පැතිම් පිණිස එවගේ සිිලල් බලාවොරතුඉටුම් පිණස නුවන්ගේ අනන්තාසිරවාදී පැතින් පිණිස තින් අද දවසේ මියුතුම් ධර්ම දාහනීින් දැස්කර ගත්තාව සිිපුුණ්ි ධර්මයන් අපි පළමී නුමෝදැන් කරම පින්කැම සිි දෙවියන්ට සිලු දෙවියන් මේ පන්න සතුටින් අනුමෝදන් වෙත්වා ඒවගේම රැස්කල සිලිපුණි ධර්මයන් කල්්‍යයානුමිත්‍ර ගුරු දේවෝත්ම පින්වත්ලොක ස්වාමින්න් වහන්සේට අනුමෝදන් විත්වා පෙන්වත්ලොක සාමීන් වහන්සේට ගෞතම බද්ධ වාාසනය තුළ දීම උතුමම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව දාවේවා ඒවගේම මීට වසර දාටකට පෙරමී පරලෝගිය PD ඔක්කු පයානන්ටද මීට වසර පහකට පෙරමේ පරලෝගිය RMD ණියන්ට පින් අනුමෝදන් වෙටවා පරලුුවසින් පරලෝ ජීවිත සූපත්තේවා සැපවත්තේවා වහවහා සංසාර්දුකෙන් අතුම දෙෙත්තුවා ඒ වගේම අද දවස්සයේ ජන්මදිනයේ දෙන අසේල මතුු සංග ධනුරන්තු පුතුනුවන්ටත් මේ පෙන් අනුමෝදන් වෙත්වා මේ පුුණ්‍යානු භාාවයෙන් නිදුකනී රෝගේ සුව පත්භාවය සැලසේවා කරන කෙන සිලු කටයු සාර්ථක වෙත්වා ඒවගේම අදම යුතුම් ධර්මදානය සඳහා දායකත්තේ දරන ස්PDCD දයාවතී මහත්මියත් ඒවගේම කසුන් තරංග පතුනුවන්ට ස්PDඩ විජේරත්නලකු අයාට PD දයාවතයක්කාට HPD ධර්මදා සයියාට කුසුමලතා මාලනයක්කාට විදේශකතිවේ සිටින් අභේවක්‍රම කුළතුංගපඩිය අයියාට ස්වර්ණනතාක්කාට චන්රිකානි මාලි විජයකුලසූර යන සහෝදර සහෝදරියන්ටත් එවගේ මේ අයගේ සිරිදවා දරුවන්ටත් චමිල මැණිකේ රෝහන සුරංගි සුජී සමන් ඉන්දික රසිකා මදුවන්ති රසික කසුන් යොමි සංජු සඳුනි මල්කී චානක පවන් චම්මයකන දූ දරුවන්ටත් දෙදුක් නීරෝගේ සෝ පත්භාවි පෙනසමේ පෙන් අනුමෝදන් වෙත්වා එවගේම මොනබොරු මිනි පිෙනයන් වන චාමික චන්දු තේජානිී මලින්දුු එසුරු අංජු හෙරුනිි මල්ක බිදු සසිඳු ආකාශයේ අනගී යන දරුවන්ට මේ පින් අනුමෝදන් විත්වා එවගේම විදේශ ගතවේසිටින රංජනී නැගනීටත් දක් නිරෝගෙස්සෝ පත් භාව සා ධීර්රිගාස පිණිසත් ධර්ම දේශනයේ සඳහාන් අ්‍ය අරුප කාර කළ රංජනී මහත්මිය තුළ සිලු දෙදිනාටත් මේ පින් අනුමෝදන් විත්වා එවගේම දාකත්ව දැරු සිලුම් පින්න්නතුන්ටත් එම පෞුලොල්ල සිරුදිනාටත් නන්නරු නොදව්පු කාරක කළ සිරු දෙදිනාටත් මේ පින්න්න අනු මෝදන් විත්වා ඒවගේම මහම විනාස පවාසේ පින්වත් ස්වාමෙන් වහන්සේලාටත් අනගාරිකාමයන් යන් වහන්සේලාටත් පැවිදි අපේ එක්ෂක සිළුදූපුදුන්ටත් ශ්‍රද්ධකාරය මණ්ඩෙලි සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්ව එවගේම ශ්‍රද්ධහමාසක ධර්මදාන සාමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා එවගේ මධම ුතුම් ධර්මදානය සඳහදායකත්තේ දැරු පින්වත් දයාවතී මහත්මිය ඇතුළු පෞුලෙ සිලු දෙනාටත් පිෙනකසේ අනුමෝදන් වෙත්වා හැම දෙනාටම මේ පු්්‍යානු භාාවෙන් නිදුක් නීරෝගේ සෝපත්භාාවේ චිරජීවනී සැලසේවා උතුම් තුනුණුවනේ අනන්තාසිරවාදේ සැලසේවා හැම දෙනාටම ගෞං බුද්ධ ශාසනය තුළදීම පතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාවදාවීවා හැමදිනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය. ලක්විරෝ දායකත්ப்பு ධර්මදේශණය.